හරි. ඉතින් අද දෙම 8 වසරේ නෙවෙයි 7 වසරේ කන්ටේට අපි අලුත් පාඩමක් පටන් ගන්න යනවා. ඒකේ නම තමයි The correct use of the microscope. නැත්නම් අන්නේක්ෂයක් නිවැරදිව භාවිත කරන ආකාරය තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. දැන් අපි මේ පාඩමේදී තියෙන වැදගත්ම කාරණා ටික විතරක් කතා කරමු. හැම කාරණයක්ම කී කතා කරන්න අවශ්‍ය නැහැ. වැදගත්යි හිතන කාරණා ටික විතරක් අපි අවධානය යොමු කරලා කතා කරලා අද දවස් තුළ මේ පාඩම ඉවර කරගන්න අපි උත්සාහ ගනිමු. හරි. දැන් අපි මයික්‍රොස්කෝප් එකකින් වෙන ෆන්ක්ෂන් එක ගැන ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕන. මයික්‍රොස්කෝප් එකක් ඇවිල්ලා මේ අපි පාවිච්චි කරන්නේ මොන හරි දෙයක් මැග්නිෆයි කරන්න. නැත්නම් අපි කියනවා විශාලනය කරන්න තමයි භාවිත කරන්නේ. මොන හරි දෙයක් විශාල කරලා බලා ගන්න ඕන නම් අපි පාවිච්චි කරන එකට මොකද මයික්‍රොස්කෝප් එක. හරි. එතකොට ඒ වගේම දැන් සමහර දේවල් තියෙනවා මේ ලෝකේ ගොඩාක් චූටි අපි මේ පියවියසට අපි කියන මෙන්න මේ ඇස් දෙකට පියවියස කියලා. නේකඩ් අයි කියලා කියනවා. මේ නේකඩ් අයි කියන්නේ විෂුවලයිස් වෙන්නේ නැති දේවල්. නැත්නම් පියවියසට පේන්නේ නැති දේවල් කියනවා. තේරෙනවා? ඒතර මේ පියවියසට නැත්නම් නේකඩ් අයි එකට පේන්නේ නැති දේවල් ටික බලන්න. නැත්නම් පියවියසට පේන ගන්නට ලොකු කරලා ලොකු කරගන්න. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා මැග්නිෆයි කරගන්න. නැත්නම් විශාලනය කරගන්න අපි පාවිච්චි කරන මොනවද? මයික්‍රොස්කෝප් පාවිච්චි කරනවා. පැහැදිලි? ඒක අපි යූස් කරනවා. හරි. ඒක තමයි මයික්‍රොස්කෝප් වල තියෙන ෆන්ක්ෂන් එක. හරි. එහෙනම් we are using microscope to magnify objects. මේ වස්තු වල ප්‍රමාණය විශාල කරන්න අපි මොනවද පාවිච්චි කරනවා? අන්වීක්ෂ භාවිත කරනවා. එහෙනම් ඒ පළවෙනි කාරණේ අපි ලියන්න ඕන අන්වීක්ෂය අරතේ මයික්‍රොස්කෝප් එකකින් කරන ෆන්ක්ෂන් එක මොකද්ද කියලා අපි ලියලා ඉන්න ඕන. රයිට්. එහෙනම් අපි දැන් ලියනවා මයික්‍රොස්කෝප් එක මොනවද කරන්නේ? මයික්‍රොස්කෝප් එක කරන්නේ නැත්නම් අන්වීක්ෂය කරන්නේ මොනවද? They are magnifying size of object. එනවා මොනවද කරන්නේ? ඒවා වස්තුවල ප්‍රමාණය විශාලණයට ලක් කරනවා. දැන් magnifying size of objects. right. ලියා ගන්න එක ආනේ. ඊළඟට අපි කතා කරනවා දරුවෝ evolution evolution of microscopes නැත්නම් අන්වීක්ෂවල පරිණාමය වෙනවා. අන්වීක්ෂවල පරිණාමය ඕනම දෙයක් ගොඩ නැගෙන්නේ සරල දේවල් වලින්ද සංකීර්ණ දේවල්. අපි ජීවීන් ඉදිරිය අපිත් එහෙම තමයි නිර්මාණය. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නිර්මාණය වෙන පටන් ගන්නෙ සිම්පල් එකේද කොම්ප්ලෙක්ස් එකට නැත්නම් සංකීර්ණ භාවයට තමයි ගොඩ නැගීම සිද්ධ වෙන්නේ. සරල භාවයෙන්ද සංකීර්ණ භාවයට තමයි සිද්ධ වෙන්නේ. අන්වීක්ෂවල එහෙම සිද්ධියක් තමයි තියෙන්නේ. අන්වීක්ෂ ඉස්සෙල්ලම නිර්මාණය වුණේ ගොඩාක් සරලයි. ඊට පස්සේ නිර්මාණය වෙන පටන් ගත්ත ගොඩාක් සංකීර්ණයි. එහෙම තමයි මේක පියවරෙන් පියවර දිනු වෙලා ආවේ. හරි. ඉතින් මේ පියවරෙන් පියවර මේක මේ සරල භාවයේ ඉඳලා සංකීර්ණ භාවයට පත් වෙච්ච නිසා නැත්නම් සිම්පල් එකේ ඉඳලා කොම්ප්ලෙක්ස් ලෙවල් එකට ගියපු නිසා අපි එකට කියනවා මොකද්ද? එවොලියුෂන් නැත්නම් පරිණාමය කියලා. කාගේ පරිණාමයද? එවොලියුෂන් ඔෆ් මයික්‍රොස්කෝප්. දැන් අපි බලමු මේ ලෝකෙදි ඉබ සරලම මයික්‍රොස්කෝප් නැත්නම් සිම්පල් මයික්‍රොස්කෝප් මොනවද කියලා බලමු. දැන් මම වර්ණනය කරනවා මේ ලෝකෙ බිහි වෙච්ච ඉතාම සරලම අන්වීක්ෂ වර්ගයේ නැත්නම් මේ ලෝකෙ ඉස්සෙල්ලම බිහි කරපු
අනුවීක්ෂ වර්ගය මොකද්ද කියලා මම දැන් කතා කරන්න යනවා උගන්වන්න යනවා මේ ලෝකේ තිබ්බ සරලම අනුවීක්ෂේ නමත් සරල සරල අනුවීක්ෂ කියලා තමයි මේකට කියන්නේ ඒක නමත් ඒ නමම තමයි එහෙනම් ඒ කියන්නේ සිම්ප්ලස්ට් මයික්‍රොස්කෝප් එකේ නම සිම්පල්ම තමයි තේරුණා ඒක වාලා අපි හැමෝම හොඳට දන්න දෙයක් අදට අපි මේක පාවිච්චි කරනවා මේකට කියනවා හෑන්ඩ් ලෙන්ස් තව නමක් තියෙනවා මේකට අපි කියන තව නමක් හෑන්ඩ් ලෙන්ස් නැත්නම් අත්කාචය කියලා එහෙනම් මේ ලෝකේ තියෙන මේ ලෝකෙ ඉස්සෙල්ලම නිර්මාණය කරලා තියෙන සරලම අන්වීක්ෂයේ ආකාරය තමයි හෑන්ඩ් ලෙන්ස් නැත්නම් අත්කාචය කියන්නේ මේකේ මේ මොනවාරි පොඩි දෙයක් ලොකු කරලා බලාගන්න හැකියාව ලැබිලා තියෙන්නේ මෙන්න මෙතන හයි කරලා තියෙන ලෙන්ස් එක නිසා මොකක් නිසාද මෙන්න මෙතන හයි කරලා තියෙන ලෙන්ස් එක මේ කාචයේ බලපෑම නිසා තමයි මොනවාරි පොඩි දෙයක් අපිට ලොකු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒත් අපි දැන් කලින් පාඩමකත් ඉගෙන ගත්ත මේ මොනවාද මිරර් කියන්නේ දර්පණ ගැන ඉගෙන ගත්තා මේ ලෙන්ස් උත් ගොඩක් දුරට සම්බන්ධ වෙනවා මොකටද ඔය ලයිට් සම්බන්ධ පාඩමට සම්බන්ධ වෙනවා හරි ලෙන්ස් වල තියෙනවා එක එක හැඩ තියෙනවා ලෙන්ස් වල තියෙනවා මෙන්න මේ වගේ හැඩේ තියෙනවා ඔය වගේ හැඩේ තියෙන එකත් මෙන්න මේ වගේ හැඩේ තියෙන එකත් මේක හදන්න ගන්නේ ග්ලාස් හරි එක්ක ග්ලාස් එක්ක ප්ලාස්ටික් තමයි මේකට ගන්නෙ ඔය දෙකින් ඕන එකක් ගන්නවා ඒක ග්ලාස් හෝ ප්ලාස්ටික් තමයි අපි මේකට ගන්නෙ අරගෙන මේක නිර්මාණය කරනවා ඒ වගේම මේක ට්‍රාන්ස්පරන්ට් පාරදෘශ්‍ය මේක මේ ට්‍රාන්ස්පරන්ට් නැත්නම් අපි කියනවා පාරදෘශ්‍ය ඒ කියන්නේ මේක තුලින් ආලෝකයේ 100% ගමන් කරනවා. අපි මේක ඉගෙන ගන්න තියෙනවා. මේ ලයිට් කියන ලෙසන් එකේදී මේ කියන කොටසත් අපි ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා අනුකූලණයක් වෙන්නේ. හරි. මෙන්න මෙයාගේ නම. මෙයාට කියනවා බයි කන්වෙක්ස් ලෙන්ස්. මේ වගේ හැඩේ තියෙන කාච වලට අපි කියන නම තමයි බයි කන්වෙක්ස් ලෙන්ස්. ඒක තමයි සිංහලෙන් කියන නම තමයි දි උත්තල කාච කියන්නේ මේකට කියනවා සිංහලෙන් දි උත්තල කාච කියනවා ඉංග්‍රීසි වලින් අපි කියනවා මොකද්ද බයි කන්වෙක්ස් ලෙන්ස් කියලා අපි මෙයාට නම දීලා තියෙනවා පැහැදිලි හරි මෙන්න මේ අන්වීක්ෂ නිර්මාණය කරන්න තම මයික්‍රොස්කෝප් හදන්න අනිවාර්යයෙන්ම ගන්න ඕන කාච ලෙන්ස් ගන්න ඕන ඒකෙන් තමයි චූටි වස්තුවක් ලොකු කරලා පෙන්වන්න පුළුවන් හැකියාව ලබා දෙලා තියෙන්නේ කාටද මයික්‍රොස්කෝප් එකට නැත්නම් අන්වීක්ෂයට එනිසා අපි අනිවාර්යයෙන්ම ලෙන්ස් පාවිච්චි කරනවා මොකක් සඳහාද මයික්‍රොස්කෝප් එකක් ඩිසයින් කරන්න නිර්මාණය කරන්න හැබැයි ලෙන්ස් තියෙනවා එක එක වර්ගේ ඒකේ හැඩය අනුව තමයි ගොඩක් දුරට ලෙන්ස් අපි වර්ග කරන්නේ එක එක හැඩේ තියෙන ලෙන්ස් තියෙනවා කාච තියෙනවා මේ වෙලේ අපි භාවිතා කරන ලෙන්ස් එකේ හැඩය තමයි මම මේ අඳලා තියෙන්නේ මේ ලෙන්ස් එක නැත්නම් මේ කාචයට නමක් මේ හැඩේ නිසාම එයාට නමක් දීලා තියෙනවා ඒ තමයි බයි කන්වෙක්ස් ලෙන්ස් data කියන දි උත්තල එයා අපි මේ වෙලේ ගන්නවා නැත්නම් මයික්‍රොස්කෝප් ඩිසයින් කරන්න ගන්නවා කවුද බයි කන්වෙක්ස් මෙතනින් පස්සේ නිර්මාණය කරන හැම මයික්‍රොස්කෝප් එකකටම වගේ අපි පාවිච්චි කරන ලෙන්ස් පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරන්නේ මොන වගේ ලෙන්ස්ද බයි කන්වෙක්ස් ලෙන්ස් නැත්නම් දි උත්තල කාච හරි මේ මං ඇන්නේ අපි නිර්මාණය කරගෙන තියෙන සරලම අන්වීක්ෂයේ එකට අපි තව නමක් දෙනවා හෑන්ඩ් ලෙන්ස් නැත්තම් අත්කාචය ඒ වගේ මතක තියාගන්න අදටත් මේක අපි භාවිතා කරනවා එක එක කඩේතු සඳහා තේරුණා එක
එකේ කඩක සමලා භාවිතා කරන්න. පැහැදිලිද? එහෙනම් ඔයාලා මේක අවබෝධ වෙන්න ඇති. මේ තමයි අපි තියෙන සිම්ප්ලස්ම මයික්‍රොස්කෝප් එක. යාට කියන අනිත් නම තමයි හෑන්ඩ් ලෙන්ස්. මොකද යා කියන්නේ තම හෑන්ඩ් ලෙන්ස්. රයිට්. එහෙනම් මේ ටික ලියා ගන්න. දරුවෝ දැන් මේ සිම්ප්ලස්ට් මයික්‍රොස්කෝප් එක පාවිච්චි කරලා ඉතාම කුඩා දේවල් විශාල කරලා බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩාක්ම කුඩා දේවල් මේ ලෝකේ තියෙන ගොඩාක්ම කුඩා දේවල් මෙයාට විශාල කරලා පෙන්වන්න පුළුවන් හැකියාව නැත්නම් අපේ ඇහැට පේන්න ඕන ගානට විශාල කරලා දෙන්න හැකියාව මෙයාට නැහැ. මොකද මෙයාගේ තියෙන විශාලම ඒ කිරීමේ හැකියාව නැත්නම් අපි කියන මැග්නිෆිකේෂන් ability එක ගොඩක් අඩු. ඒ නිසා විද්‍යාඥයෝ මොකද කරේ? සිම්පල් මයික්‍රොස්කෝප් එක මොකද කරේ? තව ස්ටෙප්ස් කීපයකින් මොකද කරේ? ඩිවලොප් කර සංවර්ධනය කර. තේරුණා? තව පියවර කීපයක් ඉදිරියට සංවර්ධනය කරා. මොකද මේකේ වස්තුවක් විශාල කරලා බලා ගන්න පුළුවන් ප්‍රමාණය ඉතා කුඩා අගේට පවතින නිසා තේරුණාද? එතකොට තමයි අපිට නිර්මාණය වෙන්න පටන් ගත්තේ. මොකද මෙන්න මේ කම්පවුන්ඩ් මොකද නම කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් නැත්නම් සිංහලෙන් කියනවා සංයුක්ත අන්වීක්ෂේ. මොකක් කියලද අපි ඒකට කියන්නේ? සංයුක්ත අන්වීක්ෂේ කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් කියලා අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා. සිංහලෙන් කියනවා මොකද්ද? සංයුක්ත අන්වීක්ෂේ කියලා. ගොඩක් දුරට මේකේ මේකෙන් මේ මොනවාරි ඔබ්ජෙක්ට් එකක් ඔබ්සර්ව් කරන්න සන්ලයිට් හොඳ සෝස් එකක් තමයි. නමුත් සන්ලයිට් පාවිච්චි කරන එක ටිකක්
පසුකාලීනව වෙනස් කරලා ආටිෆිෂල් ලයිට් නැත්නම් කෘත්‍රිම ආලෝකයට එයාලා අවධානය යොමු කරේ හේතුවක් ඇතුව. මොකද හේතුව සන්ලයිට් හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ නැහැ. ඩියුරින් නයිට් ටයිම් රාත්‍රී කාලයේදී අපි මොන හරි දෙයක් ඔබ්සර්ව් කරනවා නම් අපිට සන්ලයිට් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි සන්ලයිට් කියන එක පැත්තක තියලා න්‍යූ වර්ෂන්ස් වලට මොකද කරේ අපි ඒ වෙනුවට හයි කරා මොකද්ද ආටිෆිෂල් ලයිට් එක කෘත්‍රිම ආලෝකයේ දෙන ඒවා හයි කරා සරල භාෂාවෙන් කිව්ව බල්බ් එකක් හයි කරා තේන්නා මොකද හයි කරන්නේ බල්බ් එක මේ හැමදේම කරන්නේ එක්ක සූර්යාලෝකේ පාවිච්චි කරන්නේ නැත්නම් කෘත්‍රිම ආලෝකේ පාවිච්චි කරන්නේ නැත්නම් ආටිෆිෂල් ලයිට් යූස් කරන්නේ to get clear image ඉතා පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීම සඳහා තමයි මේ වැඩේ යාලා කරන්නේ. තේරුණා? එහෙනම් ඒකත් පැහැදිලි ඇති. අපි ඊළඟ කාර්යයට අවධානය යොමු කරමු. මේක ලියලා අවසන් කරනවා. දැන් ඔයාලා මේ වැඩේ මොන දේ කාරණා ටික දැන් මම ඊළඟ කොටසට අවධානය යොමු කරනවා මේ දෙකම. right. ඊළඟට අපි ඉගෙන ගන්න දේ නම් වචන දෙක. meaning of two words වචන දෙකක තේරුම අපි ඉගෙන ගන්න තියෙනවා. first one magnification meaning of first one magnification right. මෙන්න object එක this is object by using microscope අන්වීක්ෂයක් භාවිතා කිරීම වගේ දැන් මෙහෙම ගලව මේ චූට් එක මේ අපේ ඇහැ microscope the microscope එකකින් අපි මේක බැලුවා by using microscope මේ වස්තුව වෙනක ලොකු ලොකු වෙලා මේ ඒකනේ මේ microscope එක use කරන්නේ target we are using microscope to magnify ऑब्जेक्ट्स साइज ऑफ ऑब्जेक्ट वास्तविक प्रमाणे विशाल කිරීම සඳහා තමයි අපි මේ මයික්‍රොස්කෝප් අපි පාවිච්චි කරන්නේ. તો આ પેન මේ સ્મોલ ઓબ્જેક્ટ එක දැන් මොකද වෙන්නේ? අපිට පේන්නේ මොන වගේද? විශාල වෙච්ච වස්තුව විදියට පේන්නේ. තේරුණා? හරි. මොකක් පාවිච්චි කරන්නේ සල්? මයික්‍රොස්කෝප් එකක් යූස් කරපු නිසා තමයි එහෙම වෙන්නේ. තේරුණා? By using microscope, we are magnifying objects. वस्तु अभी मगर करने विशाल कर right. दा अभी तो हमने object ने कहा कि मैं आ सामान्य फनस तूने एक लोगों के रागे एक है मैं ऐसा वस्तु रो वड़ा really मैंने object ने कहा वड़ा एक है size का भी मगर करने magnify करना 50 times फनस वाता ඒ කියන්නේ ඇත්ත වස්තුවට වඩා කොච්චර ලොකු කරලා පෙන්නනවද 50 වතාවක් ඒක ලොකු කරලා පෙන්නනවා ඒ කියන්නේ අපි හිතමු චූටි කූඹියේ කොච්චර ලොකු කරලා පෙන්නනවද 50 ගුණයක් ලොකු කරලා පෙන්නනවා තේරුණා මෙන්න මේ ස්මෝල් ඔබ්ජෙක්ට් එක කොච්චර වාර ගන්න මැග්නිෆයි කරනවද කියන එක තමයි අපි හඳුනාගන්න බකිට මැග්නිෆිකේෂන් හරි මේක තමයි අපි මුලින්ම කියවගන්න මැග්නිෆිකේෂන් එක ලියන මේකේ අදහස් කරන්නේ මේක අදාළ වස්තුව 50 ගුණයකින් නේද මේ ගුණ කිරීමේ ලකුණනේ නේද 50 ගුණයකින් විශාල කරන ලදී කියන දාන්නෝ මේ දේ තේරුණාද මැග්නිෆයි 50 ටයිම්ස් 50 වාරයක් නැත්නම් 50 ගුණයක් විශාල කරනවා දැන් මැග්නිෆිකේෂන් කියන්නේ 아무ත දෙයක් නෙවෙයි ස්මෝල් ඔබ්ජෙක්ට් එකක් මයික්‍රොස්කෝප් එකක් යූස් කරලා ලාර්ජ්
इमेज का किसी ने कन्वर्ट करा ना एक तो मैं एक दिन यूज़ कर हरी एक तो मैं एक दिन प्रयोजन है एक करण प्रमाण है हाउ मेनी टाइम वी आर मैग्निफाइंग तो हाउ मेनी अमा हाउ मच हर कोचर प्रमाण है मेरे लोगों का ना अधिकार है कि तो मैं ही मेकअप ना किया 50 टाइम्स हरी एक रात के नंबर का मैग्निफिकेशन प्लीज राइट मेरे लिए आप यहाँ भी तुम्हारे के पोते थे ना वाह एक ही डेफिनेशन है कि तमाम तीस्तर कर ला मंग एक अध्ययन वाले दिया ना पोतो बाले के लिए आगे ना बोलूँ विशाल ने यानो मुखाद के लिए दिया थे ना एक तादा कालू वक्र ने दिया थे ने विशाल ने के ना वासने मैंने किया लेते थे मंग इस तरह में एक्सपीरियंस दे रखी है ना the number of times हरे number of times a specimen is magnified is known as the magnification අපි පාවිච්චි කරන ස්පෙසිමන් එක නැත්නම් අපි පාවිච්චි කරන නිදර්ශකයේ කොච්චර ප්‍රමාණයක් විශාලනය කරනවද කියන දේ තමයි විශාල කරලා පෙන්වනවද කියන දේ තමයි ওই විශාලනය කියලා හඳුන්වන්නේ කියලා තමයි යාලා කියන්නේ මැග්නිෆිකේෂන් කියන්නේ ඒක කියලා යාලා මෙතන පැහැදිලි කරලා දීලා තියෙනවා හැමතිස්සෙම මැග්නිෆිකේෂන් එක ලියද්දී ඒ විශාල කරන වාරගාන ඉලක්කෙ ලියලා ඒක ඉස්සරහින් දාන්න ඕන මොන ලකුණද මල්ටිප්ලිකේෂන් මාර්කින් එකට ඒ සිම්බල් එක යූස් කරන්න ඕන නැත්නම් ಗುಣ කිරීමේ ලකුණ අපි භාවිත කරන්න අවශ්‍ය වෙනවා. right එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඇති මොකද මැග්නිෆිකේෂන් කියන්නේ මොකක්ද කියලා. right මෙන්න ඊළඟට තියෙන වචනේ රෙසලූෂන්. මේකට සිංහලෙන් කියනවා විභේදන. විභේදන හැකියාව. අර එනවා විශාලන හැකියාව. මැග්නිෆිකේෂන් මේවිලා විභේදන හැකියාව නැත රෙසලූෂන් විභේදනය කරනවා කියන්නේ බෙදලා වෙන් කරනවා දැන් මට කියන්න වාඩ මෙන්න මේ ඉරිදෙක වෙන් කර ගන්න පුළුවන් පුළුවන් දෙ කියන්නේ ඉරිදෙක වෙන් කර ගන්න දැන් පුළුවන් දෙ කියන්නේ වෙන් කර ගන්න ඒ දෙක අතර පරතරය කීයක් තියෙනවද මිලිමීටර් දශමයකක් තියෙනවා
ඊට වඩා පරිසරය අඩු වුණොත් මොකද අපිට ඒක දෙකක් කියලා පේන්නේ අපිට පේන්නේ මොකක්ද එකක් කියලායි මොකක් කියලා පේන්නේ අපිට ඒක එකක් කියලා පේන්නේ අපිට එතන දෙකක් තියෙනවා හැබැයි වෙන් කරගන්න බෑ මොකද අපේ ඇහැට පුළුවන් උපරිම කොච්චරක් වෙන් කරගන්න දශම එකයි මිලිමීටර් ළඟ ඉන්න දෙකක් වෙන් කරගන්න විතරයි පුළුවන් වෙන දෙව කරන්න බෑ තේරුණා දශම එකයි මිලිමීටර් විතරයි වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඊට වඩා ළඟින් තිබ්බොත් මොකද වෙන්නේ ඒක දෙකක් නෙවෙයි එකක් කියලා තමයි අපිට පේන්නේ ආන් එකට කියන මොකද්ද විභේදනය මොන හරි වස්තු දෙකක් එක ළඟ තියෙද්දි එක වස්තු දෙකක් කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ හැකියාව විවිධ ප්‍රමාණ වලින් අපිට තියෙනවා සමහර වස්තු සමහර සත්වන්ගේ ඇස්වලට මීටර වෙනස් ආකාරයක් ඇති අපිට කියද තියෙන්නේ දශම එකයි මිලිමීටර නැත්නම් 0.1 මිලිමීටර මීට වඩා ළඟින් වස්තු දෙකක් තිබ්බොත් එහෙම අපිට ඒකේ වෙන් කරලා අඳුර ගන්න බැහැ නැත්නම් අපි කියන ඩිෆරෙන්ෂিয়েට් කරගන්න බැහැ සෙපරේට් කරලා අඳුර ගන්න බැහැ තේරුණාද මෙන්න රෙසලූෂන් එකේ ඩෙෆිනිෂන් එකත් ඔයාලගේ පොතේ තියෙනවා මම ඒකත් කියන්නම් resolution is the minimum distance by which two points must be separated in order to be seen as two distinct points හරි මෙතන මේ අපි මම මෙතන ඉදර්ශනය ගහුවේ යාල කියන්නේ මේ පොඩි 32ක් පොයින්ට් දෙකක් දැන් මෙතන 32ක් තියෙනවා කියලා කියනවනේ හේතුව මේ දෙන්න ඉන්න පරතරය දශමයකට වඩා වැඩි නිසා ඒ නිසා අපිට පේනවා මෙතන දෙකක් තියෙනවා තවලම් මොන තාමත් පේනවා නේද දෙකක් ළඟට ඇවිල්ලා පොඩක් බැලුවොත් එහෙනම් දෙකක් තියෙනවා කියලා පේනවා ඔන්න දැන් පුළුවන් බලන්න දැන් පේනවා දැන් පේනවා දෙකක් තියෙනවා හරි හොඳයි දැන් වෙන් කරලා ඒ දෙන්න අතර පරතරයක් අපිට ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙහෙම නැවිලා තියෙන බවත් නමුත් මේ දෙන්න අතර පරතරයෙන් වෙන් කර ගන්න පුළුවන් මේ දෙන්න දෙකක් කියලා බැහැ තේරුණා එහෙම අඳුර ගන්න බැහැ හේතුව දැන් මේ දෙන්න අතර පරතරය කීයට වඩා අඩු නිසා දශමයකට වඩා අඩු නිසා අපිට දෙකක් කියලා අඳුර ගන්න හම්බෙන්නේ නැහැ පැහැදිලි නැහැ රෙසලූෂන් එකේ තියෙන ඩෙෆිනිෂන් එකක් ලියන්න ඕන අර්ථ දැක්කේ යම් වස්තු දෙකක් එක ළඟ තියෙනකොට ඒ වස්තු දෙක වෙන් කරලා අඳුර ගන්න ඒ වස්තු දෙක අතර තිබිය යුතු අවම පරතරයට අපි කියනවා මොකද්ද රෙසලූෂන් එක කියලා කියනවා पेज नंबर 142 වල තියෙන ඉංග්‍රීසි මිනිනවායේ 1 වල තියෙන sorry sorry 140 වල තියෙන බලලිය දැන් අපි වචන දෙකක තේරුම ඉගෙන ගත්තා first one magnification නැත්නම් විශාලනය second one resolution නැත්නම් විභේදනය දැන් අටියට තියෙනවා තව වැඩක් කරන්න දැන් අපි ඔය අඳුන ගන්න ඕන මූලික කාරණා ටික අඳුනගෙන ඉවර වුණා. දැන් අද මම අඳිනවා මොකද්ද? මයික්‍රොස්කෝප් එකක් අඳිනවා. ඒ මයික්‍රොස්කෝප් එක දැන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. වල් ලියන්න ඕන මාතෘකාවක් කම්පවුන්ඩ් ලයිට් මයික්‍රොස්කෝප්. මොකද ඒක නම කම්පවුන්ඩ් ලයිට් මයික්‍රොස්කෝප් සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා අපි එකට නමක් දෙනවා. ඔයාලට පේනවා මේක පටන් ගන්න චූටි මෙන්න මෙයාගේ කොටස් එකකින් ඊළඟට ඊට වඩා ලොකු කොටසකට ඒක සම්බන්ධ වෙලා තියෙනවා කියලා පේනවා. ඊට පස්සේ මෙන්න මෙයාගේ චූටි කොටසක් මේ විදිහට තියෙනවා. බලන්න මේ රූප සටහන පේන වැඩි. ඔන්න ඔහොම තියෙනවා. ඊළඟට තියෙන දරුවෝ අතින් කරකවන්න පුළුවන් කොටස. මේක මෙහෙම අතින් කරකවන්න පුළුවන් වටේට ඒක යට හයිකල තියෙනවා මොනවද මෙන්න මේ වගේ විශේෂිත ව්‍යුහ කීපයක් සාමාන්‍යයෙන් තුනක් විතර තියෙනවා ඒකේ දිග ප්‍රමාණය එකිනෙකට වෙනස් එකක් ගොඩක් දිගයි අනිත් එක ගොඩාක් කොටයි මැද තියෙන කෙනාට තියෙන ඒ දෙන්නාට අතරමැද දුර ප්‍රමාණයත් එක ප්‍රමාණයක් තියෙන්නේ ඊළඟ පුතේ මෙන්න මෙතන මේ කොටසට හයි වෙනවා මෙන්න මෙයාගේ කොටසක් හරි මේ කොටසක් හයි වෙනවා ඒකට තව මෙන්න මේ වගේ කොටසකුත් සම්බන්ධ වෙනවා මෙන්න
මෙයින් පොඩසුක සම්බන්ධ වෙනවා පැහැදිලි ඇති වාරට හරි මෙතන දෙන නොබ් දෙක හරි ඒවට නමම වෙනම දෙන්න තියන මොනවාද නොබ් දෙක එකක් ලොකුයි අනෙත් එක චූටි බලන්න පොඩේකට පැහැදිලිව කියනදලු එකක් ලොකුයි අනෙත් එක චූටි මේ ලොකු එක කරකැවුවොත් මේක වේගින් උඩ පහළ යනවා ඒ කියන්නේ මේම එක පැත්තකට කරවුවොත් වේගින් උඩට යනවා මේ කෑල්ල සම්පූර්ණ වෙන මේ කියන කොටස උඩට යනවා අනිත් පැත්තට කරගුවොත් වේගින් පල්ලෙහාට යනවා තේරුණාද මේ මේ ලොකු එකේ තියෙන වාසිය වේගින් මෙන්න මේ කොටස උඩ පහළ ගෙනියන්න තමයි ඒක තියෙන්නේ චූටි එකෙන් මොකද චූටි එකෙන් යන්නේ ඉන්නේ උඩටයි පල්ලෙහාට යන තමයි ඒකත් තියෙන්නේ හැබැයි ඒකෙන් උඩ පහළ යන්නේ ඉන්නේ තේරුණාද ඊළඟ කොටස මෙතන දෙක තියෙනවා මොකද්ද ස්ටේජින කියන්නේ හරි අපි නිරීක්ෂණය කරන්න යන වස්තුව මෙන්න මේ ස්ටේජ් එක උඩ තමයි තියෙන්නේ හරි ඒ ස්ටේජ් එකේ මැද තියෙනවා මොකද්ද වල මොකක්ද තියෙන්නේ වල පැහැදිලි මොකක්ද තියෙන්නේ හෝල් එකක් නැත්නම් වලක් තියෙනවා ඕකට වෙන වෙනම නම් තියෙනවා right ඊළඟට එන්න මෙහෙම ක්ලික් තියෙනවා ඔය පැත්තේ ක්ලික් එකක් තියෙනවා මේ පැත්තේ ක්ලික් එකක් ඕක තියෙනයි කියලා මම කියන්නම් දැන් අපි මොන හරි නිරීක්ෂණය කරන්න අවශ්‍ය සූත්‍ර දීවි හරි අපි ලොකෝ මුකෙක් කරේ බැක්ටීරියා කරේ මුකෙක් කරේ කොට තියෙනවා කියලා මේ මේ මේක වීදුරු වලින් හදලා තියෙන මේ මේ ප්ලේට් එක අපි මේකට කියනවා ග්ලාස් slide එක වීදුරු කතාව හරි glass slide එක තමයි වීදුරු කතාව ඒක උඩට අපිට නිරීක්ෂණය කරන්න අවශ්‍ය ජීවය අදාලා අර විතර තියෙන හට්ටි මුට්ටි වහන්න මූඩි එයාගේ විනිවිද පේන කියන්නේ වීදුරු වලින් වහනපු මුට්ටියක් වගේ නේද මේ වගේ හැඩේ තියෙනකන් මොකද කරන්නේ අර වහන පැනලා ගියොත් එම් වීදුර ජීවය නේ හරි එහෙම නෙවෙයි අර මේ මේ කාතවල ගෑවෙන්න පුළුවන් එක එක දේවල් වෙන පුළුවන් විසිරලා යන පුළුවන් ඒ වල කරන තමයි ඔක ඔකේ වහන්නේ එතන අපි ඒකට කියනවා මේ බැසුම් පෙට්ට කියලා කියනවා නැත්නම් කවර් නිපේ කියලා අපි ඒක හඳුන්වනවා දැන් මොකද කරන්නේ මේක හරි පරිස්සමෙන් ගෙනල්ලා මේ ෆීස් එක අස්සේ මෙහෙම යවනවා යවලා මෙන්න මෙතෙන් තැනකින් එනවා එහෙම ඇතිවලා මෙන්න මෙතෙන් තැනකින් ඒක එනවා අන්වීක්ෂයේ කොහේ මේසයක් උදාහරණ කොහේ යන තැනක රඳවල තියෙනවා හරි මේ තියාගෙන ඉන්න වැඩගත් වෙන කොටස තමයි මේ ඉන්නේ පැහැදිලිද ඊළඟට අර දෙතන තියෙන මොකක්ද මෙන්න මේ වගේ හැඩයක් තියෙන මිරය වාර මතකද මම මිරය ගැන කතා කරද්දී මෙන්න මේ වගේ හැඩයක් තියෙන මිරය කියලා මොකද කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන මිරය කියන්නේ මොනවාද කන් කේව් මිරර් නැත්නම් අවතල දර්පණ කියලා නිකුයිම අවතල දර්පණ කියලා නම් මේක නම් කරා පැහැදිලි කන් කේව් මිරර් මේ තියෙන මොනවද කන් කේව් මෙන්න මෙයාගේ කන් කේව් මිරර් එකක් මොකද්ද කරලා තියෙන්නේ මෙතනට හයි කරලා ඇයි හයි කරලා තියෙන්නේ කියලා මම ඒක කිව්වා එන සූර්යාලෝකය මොකද කරන්නේ මේකට වැටෙනවා මොනවා පතිත වෙනවා අතිතුනා පසුම් කරගන්න. හරෝල යවනවා මේ සිදුරේ මුඩට. මේ සිදුර දවන්නේ සිදුරේ මුඩට. පැහැදිලි? ආ මේක තමයි ඒක පාවිච්චි. දැන් අපි මේ පීරියඩ් එක ඉවරෙන්න කලින් මේව නම් කරගමු. මේකට පුතේ කියනවා වලක පුතේ තියෙන හින්දා මම වැඩි වෙලාවක් මෙහෙර ගන්න බේස්. මේකට කියන්නේ මොකද්ද? බේස්. මේකට දැන් මම කියව නම් මොකද්ද? මිර. මිර නැත්නම් දර්පණය කියලා. ඊළඟ මේවට කියන අපි මොකද්ද? මොනවාද? ස්ටේජ් ක්ලිප් නැත්නම් වේදිකාවේ හයිකල තියෙන ක්ලිපර්
ඒක මොකද කරන්නේ අර සුත්‍ර ජීවියත් එක්ක තියෙන වීදුරු මේ මෙන්න මේ කොටස මොකද හෙල්ලෙන්නේ නැති වෙන්නේ අහොඳට අල්ල තද කරලා තියාගන්න යා උදව් ඊට මේ ස්ටේජ් එක මේකට කියන මොකද්ද ස්ටේජ් ස්ටේජ් එකට තමයි අපි හැම එකක්ම හයි කරලා තියෙන්නේ පැහැදිලිද ඒ වගේම මේ මේ මැද සිතුලත් එක්ක පල්ලෙහාට තව කොටසක් තියෙන එකට අපි කියන මොකද්ද ඩයග්‍රෑම් කියලා මොකද්ද කියන්නේ එකට ඩයග්‍රෑම් කියලා තියෙන එක පොතේ හොඳටම පෙන්නලා තියෙනවා මට මේ අනේක්ෂණදිත් ඒක මට පෙන්නගන්න බැරුණා පොතේක අඳගන්න එක වඩා හොඳයි වලට ඩයග්‍රෑම් නැත්නම් ඒකට කියන ප්‍රාචීරය කියලා මොකද්ද ඒකේ නම ප්‍රාචීරය ඊළඟට මුත්තේ මෙන්න මේකට කියන ආම් එක මේකෙන් තමයි අපි අනේක්ෂයක් අල්ලගෙන යන්නේ ආම් එක නැත්නම් කියන බාහුව කියලා කියනවා ඊළඟට මුත්තේ මෙන්න මේ අනීච්ඡය මෙලෙවේ කියන කොටස වේගෙන් උඩ පහළ යන තැන එකට අපි නමක් කියන මොකක්ද කෝස් ඇඩ්ජස්ට්මන්ට් නෝ මොකද ඒකට කියන්නේ නම කෝස් ඇඩ්ජස්ට්මන්ට් නෝ රාලු සීරු මාරු එයාට කියන්නේ මොකද්ද රාලු සීරු මාරු ඊළඟ මේ මොකක්ද ෆයින් ඇඩ්ජස්ට්මන්ට් නෝ සියු සීරු මාරු අරක මොකද්ද කෝස් මේක මොකද්ද ෆයින් මේකට කියනවා සිංහලෙන් රළු සීළු මාළුව මේකට අපි සිංහලෙන් කියනවා සියුම් සීරු මාළුව කියලා කියනවා කෝස් ඇඩ්ජස්ට්මන්ට් නොබ් ඇන්ඩ් මොකද අනිතක ෆයින් ඇඩ්ජස්ට්මන්ට් නොබ් ඒක දෙකට කියනවා මේ දෙකෙන් කරන ප්‍රධානම දේ තමයි මෙන්න මේ කියන සමස්ත කොටස මේකයි මෙන්න මේකයි මේ කියන සම්පූර්ණ කොටසම උඩ පහළ ගෙනියන්න වැදගත් වෙනවා කෝස් ඇඩ්ජස්ට්මන්ට් නොබ් එකෙන් නැත්නම් රළු සීරු මාළුව වේග කරන්නේ මොකද්ද මේක වේගෙන් උඩ පහළ යවන එක පොඩි නොබ් එකෙන් නැත්නම් ස්මෝල් නොබ් එකෙන් උඩ කරන්නේ මේක හිමීට උඩ පහළ ගෙනියන එක තමයි කරන්නේ එතත් අපි කියන කෙනා මොකද ෆයින් ඇඩ්ජස්ට්මන්ට් නොබ් කියලා කියනවා එතත් සියු සීරු මාළු මො කියලා අපි ඒකට කියනවා ඊළඟට මුදී අපේ ඇහැ තියන්නේ මෙන්න මෙතන හරි ඇහැ තියෙන මේ ඇහැ ළඟම තියෙන මෙන්න මේ කොටසද කියනවා අයිපීස් ඉංග්‍රීසියෙන් කියනවා මේ සිංහලෙන් කියනවා උපනත කියලා. දැන් නම් කද කියන්නේ උපනත. ඇහැට ගාවින්ම තියෙන ඉන්දේකට කියන මොකද අයි පීස්. නිර්මාන ඊළඟ මෙතන මේවට කියනවා මොකද්ද? ඔබ්ජෙක්ටිව් ලෙන්ස්. කියා තියනවාද? 1යි 2යි 3. ඔබ්ජෙක්ටිව් ලෙන්ස් කියා තියනවාද? 3ක් තියෙනවා. කියා තියනවාද ඔබ්ජෙක්ටිව් ලෙන්ස්? 3. ඒවට අපි කියනවා මේ අවනත කියලා සිංහලෙන් කියනවා. අවනත මේක උපනත මේක අවනත තේන්නාද ඉංග්‍රීසියෙන් මේකට කියනවා අයිපීස් මේකට කියනවා මොකද්ද ඔබ්ජෙක්ට් ඔබ්ජෙක්ටිව් ලෙන්සස් කියලා කියනවා එකක් නෙමෙයි කියන්නේ එඳා ඔබ්ජෙක්ටිව් ලෙන්සස් කියලා ඊළඟ මෙන්න මේ සිලින්ඩරේ වගේ තියෙන කොටසට කියනවා මොකද්ද බොඩි ටියුබ් කියලා මොකද්ද කියන්නේ එකට බොඩි ටියුබ් නැත්නම් දේහ නලය කියලා අපි ඒකට නම් දෙනවා ඕම් අන්නේ කියේ තියෙන කොටස් ටික මම නම් කරා මේ කියන කොටස් ටිකත් එයාස් යට ගන්න ඕන. ඔයාලා ගෙදර දිනීමක් කරද්දී සියල්ලම නම් කර ගන්න ඕන. ඒ වගේම ටේබල් එකක් තියෙනවා. වගුවක් තියෙනවා 10-2 කියලා. ඒ වගුව සම්පූර්ණයෙන්ම ගෙදර ඉඳලා ලියන්න ඕන. ගෙදරදි ලියන්න. ඒක හෝම්වර්ක් එකක්. මේ වැඩත් හෝම්වර්ක් එකක් තමයි. ඊට අමතරව අර වැඩෙත් ඔයාලා කරන්න ඕන. ඊළඟට එක්ස්ට්‍රා නොලෙජ් වලට තියෙනවා කාරණයක්. මේක ඉස්සෙල්ලම හොයාගත්ත කෙනාගේ නම ආන් ඒ ටිකත් ඔයාලා ලියාගන්න අනිවාර්යෙන් ලියන්න ෆස්ට් ඉන්වෙන්ට් කරපු කෙනාගේ නම සාකරියස් ජෙන්සින් කියන කෙනාගේ නම ජන්සන් කියන කෙනා එයා තමයි මේක හොයාගන්න තියෙන්නේ එයාගේ නමත් ලියන්න හරි ඊළඟට මයික්‍රොස්කෝප් එකක් ඉස්සෙල්ලම හැදුවේ කවුද කියලා එයා පැත්තේ දීලා තියෙනවා එයාගේ නම ඇන්ටන් මෑන් ලීවන් හුක් අන්නේ කියන කරුණු දෙකත් අනිවාර්යෙන් සඳහන් කරගන්න විභාගයට අනිවාර්යෙන් අහනවා. තේරෙනවා? අහන්න ඉඩ තියෙනවා. හරි? ඉතින් අපිට කතා කරන් තියෙන්නේ හෙට the correct method to use a compound light microscope. ඊළඟට factors to be considered in the use of microscope. ඒ කියන්නේ අන්නේක්ෂ නිවැරදිව පාවිච්චි කරගන්න ආකාරය ගැන හෙට කතා කරන් තියෙනවා. ඊළඟට අන්නේක්ෂයක් භාවිතා කරනකොට මේ භාවිතා කරන අවස්ථාවලට උදාහරණ කතා කරනවා අපි ඊළඟට අපි මොකද්ද කරන්න යන්නේ calculation of the magnification power of a microscope අන්වේෂයක තියෙන විශාලන බලය
නැත්නම් මැග්නිෆිකේෂන් පවර් එක කොහොමද ගණන් කරන්නේ කියලා අපි මේ බලන්න යනවා ඊළඟට මොන හරි ස්පෙસિමන් දෙකක් මයික්‍රොස්කෝප් එකක් යූස් කරලා අපි ඔබ්සර්ව් කරන්න ඕන ඒක ඇක්ටිවිටි එකක් නැත්නම් ක්‍රියාකාරකම ඒක ඔයාලා ඉස්කෝලේට ආපු දවසක තමයි අපිට කරන්න වෙන්නේ ඊළඟට තියෙනවා පුතේ ඔය කම්පවුන්ඩ් ලයිට් මයික්‍රොස්කෝපින් පස්සේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයෙන් පස්සේ නිර්මාණය කළ තියෙන මේ ලෝකේ තියෙන දියුණුම අන්වීක්ෂ වර්ගය ගැන කතා කරන්න ඒ තමයි දි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ඔන්න ඔය කියන කාරණා ටික අපි හෙට කතා කරනවා හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට දීලා තියෙන ගෙදර වැඩ ටික අනිවාර්යෙන් ඔයාලා කරන්න එහෙනම් අද අපි කතා කරේ මොනවද මයික්‍රොස්කෝප් නැත්නම් අන්වීක්ෂය ගැන මයික්‍රොස්කෝප් වල නිර්මාණය වෙන්නේ ඉතාම සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා එතකොට සරලම මයික්‍රොස්කෝප් එකට නැත්නම් සිම්පල් මයික්‍රොස්කෝප් එකට කියන නම තමයි හෑන්ඩ් ලෙන්ස් එක ඒක හදන්න ගන්න ලෙන්ස් එකේ නම තමයි බයිකන්වෙක්ස් ලෙන්ස් එතනින් පස්සේ නිර්මාණය කරන ඕනෑම අන්වීක්ෂයක නැත්නම් මයික්‍රොස්කෝප් එකක ලෙන්ස් එක විදිහට ගන්න කවුද බයිකන්වෙක්ස් ලෙන්ස් ඒක විශේෂ කාරණයක් ඊළඟට සිම්පල් මයික්‍රොස්කෝප් එකෙන් පස්සේ ඒ කියන්නේ හෑන්ඩ් ලෙන්ස් එකෙන් පස්සේ විද්‍යාඥයෝ මොකද කරේ ඊට වඩා දියුණු මයික්‍රොස්කෝප් නිර්මාණය කරන්න පටන් ගත්තා ඒකේ නම තමයි කම්පවුන්ඩ් මයික්‍රොස්කෝප් ගොඩතුරට වැඩ කරන්නේ මේ වැඩ කරන්න භාවිතා කරන ආලෝක ශක්තිය නැත්නම් ලයිට් එනර්ජි පාවිච්චි කරනවා පරණ වර්ෂන් වල නැත්නම් ඕල් වර්ෂන් වල තිබ්බේ මේ සූර්යාලෝකය නැත්නම් සන්ලයිට් තමයි වැඩේට පාවිච්චි කරේ න්‍යූ වර්ෂන් නැත්නම් අලුත් ඒවා මොනවද තියෙන්නේ ලයිට් මේ ආටිෆිෂල් ලයිට් එක තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ ඒකේන සේලම් කාරණා අපි කතා කරා ඊට පස්සේ වචන දෙකක තේරුම ඉගෙන ගත්තා එකක් තමයි මැග්නිෆිකේෂන් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා අනිත් එක රෙසලූෂන් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා ඒවා බලන්න ඒ වගේම අපි අන්වීක්ෂයක් ඇඳලා ඒකේ කොටස් නම් කරා කොටස් නම් කරා ඒ වගේම ඔයාලට gedara වැඩක් තියෙනවා අන්වීක්ෂයේ අදාළ කොටස් වලින් වෙන කෘත්‍යෙ ෆන්ක්ෂන් එක මොකක්ද කියලා වගුවක දීලා තියෙනවා ටේබල් එකක සඳහන් කරලා තියෙනවා ඔයාලට දෙන අන්නේ කියන කරුණු ටිකක් පොතේ පිටපත් කරගන්න ඒ වගේම හෙට කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා ටිකක් මම විස්තර කරලා අවසන් කරලා තියෙනවා එහෙනම් මේ සියල්ලම අධ්‍යයනය කරන්න කියලා මම ඉල්ලන ගමන් එහෙනම් සුබ දවසක් ඔයාලට මගේ පාඩමට සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි කියලා මම කියනවා හරි එහෙනම් අදට පාඩම අවසන් කරනවා